ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. එහෙනම් අද අපි බලමු නමේ ශේනිය පළවෙනි පාඩම. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතට පත් වීම. ලන්දේසීන් ආසියාවට පැමිණීම. 16 වන සියවසේදී ආසියාවෙන් ගෙන ගිය කුළුබඩු ලන්දේසීන්ට ලිස්බන් වරායෙන් විකුණලා වෙළඳ ව්‍යාපාරයක් ගෙන ගියා. ඊළඟට මේ ලන්දේසීන්ගේ මව් රට වුණු ඕලන්දේ ඉස්පාඤ්ඤයට රටක් වශයෙන් පැවතුණා. ඊළඟට මේ ඉස්පාඤ්ඤයේ රජු දෙවන පිලිප් රජතුමා ලිස්බ එයාට රාජ්‍ය උරුමයක් වශයෙන් පෘතුගාලයේ පාලනයට එයාට හම්බුණා. ඊළඟට මෙයා ලිස්බන් වරාය තහනම් කරා. ඊළඟට මේ ලන්දේසීන්ට බඩු ලබා ගැනීම සඳහා හැකියාව ලැබුණේ නැහැ. ඊළඟට මේල බලුවා ඊළඟ 1595 වර්ෂයේදී පෘතුගීසීන් ආසියාවට පැමිණෙන නැව් මාර්ග ලන්දේසීන් විසින් හොයාගත්තා. ඊළඟ මේල 1602 වර්ෂයට පෙර ඕලන්ද වෙළඳ සමාගම් කිහිපයක් ආසියාවේ පිහිටවල තිබුණු නමුත් ලන්දේසී සමාගම අතර තරංගයක් ඇති වුණා. ඊළඟ මේ තරඟෙන් 1602 වර්ෂයේදී ලන්දේසී වෙළඳ සමාගම් කිහිපයක් එකතු කරලා මේ පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම කියලා VOC කියලාත් ඒකට කියනවා. ඒ සමාගම් පිහිටිවුවා 1602 වර්ෂයෙන් පසු ඕලන්ද වෙළඳ සමාගම මූලිමේ වශයෙන් ශක්තිමත් වෙන්න ගත්තා. සී සමාගම ජාවා දූපතේ බෙතාවියේවත් බතාවිය කියන ස්ථානයේ තමන්ගේ මූලස්ථානයේ පිහිටෙව්වා. VOC අපි ඉස්සෙල්ලා කතා කරා මොකද්ද මේ VOC කියන්නේ කියලා. ඊළඟ මේ ඔයාලට පින්තූරයක් පේන ඇති ඒ තමයි VOC ලාංඡනය. උඩරට රජවරු ලන්දේසී සහාය සොයා යාම. ලන්දේසී නාසිකාවට පැමිණලා වැඩිකල් ගත වෙන්න පෙර 1602 වර්ෂයේදී ජොරිස් සෑන් ස්පිල්බර්ග් නැමැති ජාතික අද්මිරාල්වරයා නැවුතුණක් සමග ලංකාවට පැමිණියා. ඔහු කන්ද උඩරටට ගොස් 1602 වර්ෂයේදී ජූලි මාසයේ පළමුණ විමලධර්ම සූදියැත්තුමා හමුණා. මේ ඔයාලට පින්තූරෙන් පේන ඇති ජොරිස් සෑන් ස්පිල්බර්ග් මේ පළමුවන විමලධර්ම සූරිය රජතුමාව හමු වූ අවස්ථාව. ඊළඟට අපි බලමු දෙවන රාජසිංහ රජුවා ලන්දේසීන් අතර ගිවිසුණු. සෙන් රජතුමා මිය ගියාට පස්සේ දෙවන රාජසිංහ රජතුමා සිංහ රජගමට පත් වුණා. ඊළඟට මෙයාගේ දැඩි අධිෂ්ඨානයක් තිබ්බා මේ පෘතුගීසීන් ලංකාවෙන් නෙරපා දෙමින්. ඊළඟට මෙයා ගිවිසුමක් ගැහුවා. මෙයා ලන්දේසීන් එක්ක ගිවිසුමේදී ඒ ගිවිසුම 1638 ගිවිසුම කියලා හඳුන්වනවා. ඒක ගැහුවේ මයි මාසේ. ඊළඟට මේ පෘතුගීසීන් නෙරපීමේ සටන් සහ මුහුදුබඩ ප්‍රදේශවල ලන්දේසි බලය පිහිටුවීම. 1638 වර්ෂයේ ගිවිසුමෙන් පසුව පෘතුගීසීන් මෙරට නෙරපා හැරීමට තවත් අසර 20ක් ගත වුණා. කාලයේදී පෘතුගීසීන් යටතේ පැවති ත්‍රිකුණාමලයේ මීගමුව ගාල්ල කළුතර කොළඹ මන්නාරමහා යාපනය කියන සෙසු බලකොටු සේරෝම යටත් කර ගැනීමට ලන්දේසීන් හා උඩරට හමුදාව කටයුතු කළා. ඊළඟට ත්‍රිකුණාමලය හා මීගමු බලකොටු වාසිදායක ප්‍රදේශ මීගමු බලකොටු යටත් කිරීමෙන් පසුව රජු හා ලන්දේසීන් අතර මතගැටුම් ඇති වුණා. ඊළඟට මේ ලන්දේසීන් මුල සිටම අතිශය කපටි අන්දමින් තමයි වැඩ කරේ. ඊළඟ මේ ලන්දේසීන් හමුදා ලන්දේසී හමුදා නතර කර යුතු වන්නේ උඩරට රජු කැමැතිනම් පමණි කියලා අර 1638 ගිවිසුමේ තිබුණා. ඒ ලන්දේසී ඒ ගිවිසුමේ ඒ කරුණ අයින් කළා තමයි වැඩ කරේ. ඊළඟ අපි බලමු දෙවන රාජසිංහ රජුවා ලන්දේසීන් අතර පැවති සම්බන්දතා. පෘතුගීසීන් මෙරටින් නිරපා හැරීමට දෙවන රාජසිංහ රජු ලන්දේසීන් කැඳවාගත් නමුත් එයා ලන්දේසීන්ව කැඳවාගෙන 1638 සිට 1658 දක්වා අතර කාලයේදී පෘතුගීසීන් අල්ලාගත් ප්‍රදේශ ලන්දේසීන් රජුට පාර දුන්නේ නැහැනේ. ඊළඟට ඒ නිසා දෙපාර්ශ්වය අතර මතගැටුම් ඇති වුණා. ඊළඟට අපි බලමු උඩරට ලන්දේසී දූත සම්බන්දතා. මේ පළමුවන විමලධර්ම සූරිය රජතුමාගේ කාලේ උඩරට රාජධානිය හා ලන්දේසී අතර දූත සම්බන්දතා පැවතුණා.
56 වර්ෂයේදී ජෙරර ජෙරාඩ් හා මුණ ගැහුණ සිද්ධිය ඉතා වැදගත් අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු ලන්දේසි දූතයන් රජ රට රජු හමු වූ අවස්ථාවන් කිහිපයක්. ඕලල මේකේ පේනවා 1602 වර්ෂයේදී ජොරිස්සන් ස්පිල්බර්ජන් කියන ලන්දේසි දූතයා පළමුව විමලධර්ම සූර්ය රජු හමු වෙන්න ආවා. වෙළඳ කටයුතු පිළිබඳ රජු සමඟ සාකච්ඡා කිරීමට තමා පැමිණියේ. ඊළඟට 1656 වර්ෂයේදී ජෙනරල් ජෙරාඩ් ඩල් ලන් දෙවන රාජසිංහ රජු හමු වීමට පැමිණියා. රජු බෙහෙදාගෙන ලෙස ලැබුණු ආරාධනාවකට හා එවකට පැවිදි සාකච්ඡා එවට ගැටළු සාකච්ඡා කර ගැනීමට ඊළඟ කලෙන් අල්බස්සාව දෙන්න විමලධර්ම සූර්ය රජු හමු වීමට 1688 ඒ වගේම මේ වගේ ලන්දේසි දූත සම්මුතාවන් අපේ පැවතුණා. ඊළඟ අපි බලමු දූත ගමන්වලදී තෑගි හුමාරු කර ගැනීම. ලන්දේසි දූතයා රජුට ලබා දුන් තෑගි මොනවද කියලා අපි බලමු. පර්සියානු දුනු විතද කට්ටල දෙකක්. බැටළුවන් දෙදෙනෙකු හා තවත් සතුන් කීප දෙනෙකු. සඳුන් දැව. අශ්වයින් දෙදෙනෙක්. ඊළඟ අපි බලමු රජු ලන්දේසි දූතයන්ට ලබා දුන් තෑගි. රන් මාලයක්. මුද්දක්. රන් පා වැසුමක්. ලන්දේසි නුඩරට අල්ලා ගැනීම. මේ විජේ රාජසිංහ රජතුමාගෙන් පස්සේ 1747 වර්ෂයේ නායක්කර් වංශික බිසවගේ සහෝදරයා වුණ කීර්තිසිංහ රාජසිංහ නමින් සියසුන්ට පත් වුණා. ඊළඟට මෙයා බුදු සසුන වෙනුවෙන් විශාර සේවයක් කළ රජ කෙනෙක්. මෙයා වැලවිට සන්නංකර හිමියන්ගෙන් ආශිර්වාදගත් රජෙක්. ඊළඟට අපි බලමු ලන්දේසීන්ගේ පාලන ආර්ථික සමාජ හා සංස්කෘතික කටයුතු. මේ සංස්කෘතිය ලන්දේසි පාලන සංවිධානයේ තුන් ආකාරයකට බෙදලා තිබ්බා. අපි බලමු මේ මොනවද කියලා. කොළඹ කොමාණ්ඩරිය, ගාලු කොමාණ්ඩරිය, යාපනයේ කොමාණ්ඩරිය කියලා බෙදලා තිබුණා. ලන්දේසි පාලනය සමාජ හා සංස්කෘතික බලපෑම. ලන්දේසීන් වසර 138 පමණ කාලයක් ලංකාවේ හිටියා. ඊළඟට මේල රෝම ගෘහ නිර්මාණය ශිල්පයට අනුව ඉදිකරමින් තෝප්පු, සොල්දරේ, පුළුණු, උස්සහල, යෙදු නිවාස ඉදිකරන්න ගත්තා. ඔයාලට දැන් මේ රූපයෙන් පේනවා ඕලන්ද ගෘහ නිර්මාණය. ඕලන්ද පිඟහා කාසියක් බලමු දැන්. මේ තියන්නේ ඕලන්ද කාසියක්. ඊළඟ මේ තියන්නේ ඕලන්ද පිඟ. දැන් ඔයාලට මෙතන පේනවා ඒ ලන්දේසීන් අපේ රටේ ගෘහ නිර්මාණ හා ගෘහ භාණ්ඩයි නීති ක්‍රමය හා උසාවි වෙනත් කියලා අපිට මේ චාට් එකකින් පෙන්වලා තියෙනවා. ඊළඟ ගෘහ නිර්මාණයන් ගෘහ භාණ්ඩ වලට නා සොල්දර, තරප්පු, බාල්ක, ජනේල, කාමර, ස්තූප, ස්කෘප්පු, අල්මාරි කියලා. ඊළඟ නීති ක්‍රමය හා උසාවි වලට නා නොතාරි ස්තෝල්ක. ඊළඟ වෙනත් වලට නා වෙන්දේසි, ඉස්කෝල, කුවිතාංශු, කන්තෝරු, ඔප්පු බූද. හරි. අදට අපේ පාඩම අවසානයි. එහෙනම් ඔය කට්ටිය මගේ YouTube channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න. එතන තියෙන bell icon එකත් click කරන්න මගේ ඊළඟ videos බලන්න. මගේ යම් කිසි වැරද්දක් තියෙනවා නම් ඔයාලා යටින් comment එකක් දාන්න. එහෙනම් අද අපිට අපි ගිහින් එන්න මේ IL education.